දැන් අද නූතන මුදල් න්‍යාය මොඩර්න් මොනිටරිසම් කියලා. අද ඉතාමත්ම ශීඝ්‍ර ලෙස මුදල් අච්චු ගන්න. ජාත්‍යන්තර මුදල් ඒකකයක් නොමැති රටක මේ වගේ අසීමිත ලෙස මුදල් අච්චු ගැසීම තුලින් සිද්ධවන්නේ මොකක්ද? රට තුල සිදුවිය යුත්තේ මුදල් මුද්‍රණය නොව මුදල් උත්පාදනයයි. Unemployment විරකියා මේ ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් අවශ්‍යයි. ඇත්ත වශයෙන්ම මේට තිබෙන එකම විකල්පය තමයි රට තුල කාර්මික නිෂ්පාදන විප්ලවයක් දියත් විය යුතුයි. කර්මාන්ත ශාලා බිහිවීම තුල රැකියා ප්‍රශ්නය විසඳෙනවා. රට තුල ආයෝජනයේ ප්‍රවර්ධනය කරන්නට ඕන. බංග්ලාදේශයට ලැබුණා 2020 ඍජු විදේශ ආයෝජන F මිලියන 2600ක්. කැම්බෝඩියාවට මිලියන 3600ක්. චීනයට මිලියන 1493ක්. එතකොට ශ්‍රී ලංකාව මිලියන 400යි. ඇයි අපේ රටේ කරන්නට බැරි ජනාධිපති ලේකම් කාර්යාලයේ වන් ස්ටොප් ෂොප් එකක් ස්ථාපනය කර මේ රටට ඍජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්නට හැකියාව ලැබෙනවා. අයවැය හිඟේ වෙළඳ හිඟේ ගෙවුම් ශේෂ හිඟේ මේ ප්‍රශ්නවලට ඉක්මන් විසඳුමක් අවශ්‍යයි. මුළු මනින්ම ඉදිරි වසර තුල ඩොලර් මිලියන 6721ක් ගෙවන්නට තියෙනවා. නමුත් රටේ තියෙන සංචිත ප්‍රමාණය ආනයන ප්‍රමාණයෙන් ගත්තොත් මාස එකමාරයි තියෙන්නේ. විදේශ ආයතන ඉදිරියේ පිංසෙන්දු වෙන්නට යන්නේ නැතුව, හිඟා කන්න යන්නේ නැතුව හොඳ ශක්තිමත් තැනක ඉඳගෙන හොඳ සාකච්ඡාවකට යන්න පුළුවන්. අපි රීෂෙඩියුල් කරන්නට ඕන අපේ ලෝන්ස් ටික. විපක්ෂයෙන් අපි සූදානම් ඒට සහයෝගය ලබා දෙන්න. යුරෝපා හවුල අපෙන් අහනකොට GSP Plus ගැන මොකද අපි කිව්වේ? අපි කිව්වා කරුණාකරලා ඒක දිගටම ක්‍රියාත්මක කරන්න කියලා. දැන් තටම තටම හිටියා ඇති. අලුත් මුදල් ආධාරක වැඩපිළිවෙලක් ගැන සාකච්ඡා කරා. අයවැය මොකක්ද සංචාරක ශේෂ්ත්‍රයට ලබා දීලා තිබෙන ශක්තිය? කිසිම දෙයක් ලබා දීලා නැහැ. ඍජු සහ වක්‍ර රැකියා ලක්ෂ 10ක් පමණ තිබෙනවා. 300කට අඩු ප්‍රමාණයකට රැකියා ලබා දෙන වාර්ෂික ආදායම මිලියන 750කට අඩු කර්මාන්ත ශේෂ්ත්‍රය. මේවා දිරිගන්වන්නට අපි කටයුතු කරන්නට ඕන. මේවා පිළිබඳව අවධානය යොමු කළා තිබෙනවා ප්‍රමාණවත් මදි කියන එකයි අපේ අදහස. ඇත්තෙන්ම කතා කරනවා නම් ගරු කතානායකතුමනි කනගාටුවෙන් හෝ කියන්නට ඕන ආණ්ඩුවේ මධ්‍යම ස්නායු පද්ධතිය වැඩ කරන්නේ. ඔළුව දන්නේ නැහැ කඳ කරන දේ, කඳ දන්නේ නැහැ කකුල් දෙක කරන දේ, කකුල් දෙක දන්නේ නැහැ අත් දෙක කරන දේ. කිසිම සම්නිවේදනයක් නැහැ. මෙහෙම රටකට යන්න පුළුවන්ද? මේ එක රටක් එක නීතියක් කියලා. මේ හදන්නේ අර ගොවීනන්ට නිර්මාණය කරපු ඛේදවාචකයේ වගේ මේ මහා අන්ධකාරය තුල තවත් විසනයක් තවත් ඛේදවාචකයක් නිර්මාණය කරන්න. මොකද මේ කරන්නේ? දසරාජ ධර්ම මත පදනම් වුණු රාජ්‍ය පාලනයක් අපේ රටට අවශ්‍යයි.